අමිතෝදන් රජුරුවන්ගේ පුත්‍රයා වෙච්ච පණ්ඩුශාක්‍ය කුමාරයා සුසීම බිසව විවාහ කර ගැනීමෙන් පස්සේ ඔවුන්ට දරුවෝ කීප හම්බ වෙනවා කීප දෙනෙක් ගාමිණි රාම විජිත අනුරාධ දීගායු රෝහණ. දැන් මේ නමුත් අපිට ඉතාමත් හුරු පුරුදු වචන. ඔබ දැන් අනුරාධ කිව්වම අනුරාධ අමාත්‍යවරයා පාලනය කරපු ප්‍රදේශය තමයි පසුකාලීනව අනුරාධ ග්‍රාමය වෙලා අනුරාධ පුරය බවට පත් වෙන්නේ. විජිත ගාමය ඔබට හුරු පුරුදු නමක්, ඌරුවෙල ඌරුවෙල ග්‍රාමය ඔබට හුරු පුරුදු නමක්, ඒ වගේම රෝහණය රුහුණ රෝහණය කියන වචනය නිර්මාණය වෙන්නේ රෝහණ ජනපදය නිර්මාණය වෙන්නේ මේ රෝහණ කුමාරයා හරහා. ඒ කියන්නේ බද්දකච්චාන කුමාරිකාවගේ සහෝදරවරුන් තමයි ලංකාවේ මේ නැගෙනහිර සහ දකුණ ඒ වගේම උතුරුමැද සමහර ප්‍රදේශවල තමයි ජනාවාස ආරම්භ කරලා තියෙන්නේ. එතකොට බද්දකච්චාන කුමාරිකාව ලංකාවට කොහොමද එන්නේ? දැන් මේ පිළිබඳවත් විවිධ මතවාදයන් තියෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම මහාවංශය තුළ දක්වන කාරණය තමයි මේ කච්චායන කියලා කියන්නේ ඉතාමත් සුරූපී රූමත් දුටුවන් මනබඳින රූපයක් තිබිලා කියලා. ඉතින් මේ කුමාරිකාවට විවාහ යෝජනා රාශියක් එනවා. නමුත් අර දෛවඥයන් නැත්නම් නක්ෂත්‍රකරුවන් සඳහන් කරනවා මේ කුමාරිකාව කවදා හරි විවාහ වෙන්නේ මුහුදෙන් එතර කුමාරයෙක් සමග කියලා. ඉතින් රජුරෝ කැමති වෙන්නේ තමන්ගේ සුරූපී කුමාරිකාව තමන්ට ආඩම්බරයක් වෙච්ච ඒ වෙනකොට ඉන්දියාවේ තිබු සුරූපීම කුමාරිකාවක් වෙච්ච බද්දකච්චානාව නැවක දාලා පා කරලා යවන්න. නමුත් දිගින් දිගටම වෙනත් රාජ්‍යයන්ගෙන් විවාහ යෝජනා පැමිණීමත් එක්ක රජුරුවන්ගේ උපදේශකවරු යෝජනා කරනවා මේ යෝජනා ගේන කුමාරවරුන්ව අපි සටනකට දාමු. මේ සටනෙන් ජයග්‍රහණය කරන කුමාරයාට කුමාරිකාව විවාහ කරලා දෙමු කියන කාරණය. අවසානයේ රාජ්‍යයන් 30 ගණනක් මහවංශය දැක්වෙන ආකාරයට රාජ්‍යයන් 30 ගණනක් අතර මේ ගැටුම සිදු වෙනවා. කුමාරවරු 30 ගණනක් සටනට එනවා. නමුත් මේ කුමාරවරු අවසානයේ මට හම්බ වෙන්නේ නැත්නම් මේ ඉතුරු වෙන කුමාරයාටත් මේ බද්දකච්චාන කුමාරිකාව විවාහ කරගන්න දෙන්නේ නැහැ කියන තැන ඉඳලා තමයි සටන් කරන්නේ. අවසානයේ කුමාරවරු සියලු දෙනා මරණයට පත් වෙනවා. මේක රජුරෝ හිතනවා දැන් මට ගැටලු විසඳනවා කියලා. නෑ, මේ මෙතන නවතින්න ඊළඟ ඒ කුමාරවරුගේ සහෝදරවරු සටන් වදින්න උත්සාහ කරනවා, මාමාවරුන් සටන් වදින්න උත්සාහ කරනවා. මේක රාජ්‍යයන් 30 ගණනක් අතර විශාල ගැටුමක් බවට පත් වෙනවා. අවසානයේ රජුරන්ට එකම විකල්පය බවට පත් වෙන්නේ අර නක්ෂත්‍ර වේදීන් එහෙම නැත්නම් දෛවඥය කියපු විදියට කුමාරිකාව නැවත දාලා පාකර හැරීම. එතකොට මේ බද්දකච්චාර කුමාරිකාව අපි කියනවා පරිබ්‍රාජක වේශයෙන් තවත් ඇගේ ඉහලියන් සහ කණ්ඩායමක් එක කාන්තාවක් කණ්ඩායමක් එක නැවක දාලා පා කරලා හරනවා. අවසානයේ ලංකාවේ ලංකාවට ගොඩ බහිනවා ඇය. ලංකාවට ගොඩ බැස්සට පස්සේ මේ පණ්ඩුවස් දේවරජුරන් මේ පිළිබඳ ආරංචි වෙලා බද්දකච්චාන කුමාරිකාව ගෙන්ව ගන්නවා තමන්ගේ මාලිගාවට ගෙන්වගෙන ඇය විවාහ කර ගන්නවා. දැන් මෙන්න මෙතනදී විශාල දේශපාලනික අර්බුදයක් ලංකා ඉතිහාසයේ අපි සාකච්ඡා නොකර නමුත් ලංකා ඉතිහාසය තුළ සිදුවෙච්ච අති දරුණුතුම කුමන්ත්‍රණයක ආරම්භයක් සිදු වෙනවා. ඒ තමයි රාජ්‍ය පෙළපත් අතර ගැටුමක් නිර්මාණය වෙනවා. ඒ ගැටුම හරහා තමයි පණ්ඩුකාභය කියන කුමාරයා ලංකාවේ රාජ්‍යත්වයට පත් වෙන්නේ. අපි හිතනවා පණ්ඩුකාභය කුමාරයා කියලා කියන්නේ දේශීයත්වය එහෙම නැත්නම් යක්ෂ ගෝත්‍රිකයන්ගේ මැදිහත් වීමත් එක්ක ලංකාවේ රාජ්‍යත්වයට පත් වෙච්ච දේශීය කුමාරයෙක් කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි. මේ පණ්ඩුකාභය කියන කුමාරයා ලංකාවේ රාජ්‍යත්වයට පත් කිරීම සඳහා ඉන්දීය දේශපාලනික රාජවංශයන් දෙකක අතිමහත් බහුතරයක් විශාල ගැටීමකට ලක් වෙන අවසානයේ එක් කණ්ඩායමක් ජයග්‍රහණය කරනවා. ඔබට දැන් හිතර ඇති කවුද මේ කණ්ඩායම් දෙක කියලා. එක් කණ්ඩායමක් තමයි දැනටමත් පණ්ඩුවාස දේවරජුරුව හරහා ලංකාවේ විජය රජුරුව විසින් ස්ථාපිත කරපු සහ ස්ථාපනය කරලා තවදුරටත් ඉස්සරහට අරගෙන යන්න උත්සාහ කරපු සිංහවංශිකයන්. ඒ වගේම දැන් අලුතෙන් බද්දකච්චාන කුමාරිකාව හරහා මෙරටට පැමිණුණු චාක්‍ය වංශිකයන් එහෙම නැත්නම් කාලිංග වංශිකයන්, මේ කාලිංග වංශිකයන් උත්සාහ කරනවා ලංකාවේ උරුමය, රාජ්‍යත්වයේ උරුමය, සිංහාසනය චාක්‍ය වංශිකයන්ට ලබා ගන්න, එහෙම නැත්නම් කාලිංග වංශිකයන්ට ලබා ගන්න. අපි ඊළඟ කොටසෙන් සාකච්ඡා කරමු මොකද්ද මේ කුමන්ත්‍රණේ, කොහොමද මේ කුමන්ත්‍රණය සිද්ධ වෙන්නේ, වගේම උන්මාද චිත්‍රාව මේ කුමන්ත්‍රණේ ගොදුරක් බවට පත් වෙන්නේ කොහොමද කියන කාරණේ.